ඔයාල හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිපිඤ්ඤාවල තියෙන ගුණ සහ කොහොමද පිපිඤ්ඤා ව්‍යංජනය සකස් කරගන්නේ කියන එක ගැන. තින් පිපිඤ්ඤා කියලා කියන්නේ ගොඩක්ම ශරීරයට සිසිල් බව ඇති කරන එළවලුවක්. මුලින්ම මේකට මම ගන්නවා සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤා ගෙලියක්. ඊට පස්සේ හොඳින් සෝදලා ඉවර වෙලා පළවෙනියටම අපි මේකේ තිත්ත අරගන්න ඕනි. ඉතින් මේ වැඩේ හරියට කරේ නැත්නම් අපි සලාදයක් හැදුවත් මේකෙන් ව්‍යංජනයක් හැදුවත් තිත්ත රස මුළු ව්‍යංජනයටම එන්න බලනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම තිත්ත අරින එක හරි විදිහට කරන්න ඕනි. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේක අවශ්‍ය ප්‍රමාණයට කොටස් කරගන්න. ඒ අතරතුර මම ඔයාලට පොඩ්ඩක් මතක් කරන්නම් පිපිඤ්ඤාවල තියෙන ಗುಣ මොනවාද කියන එක. දැන් පිපිඤ්ඤා කියලා කියන්නේ අපේ ශරීරය සිසිල් කරන 90%ක්ම ජලය අඩංගු ආහාරයක්. ඒ වගේම තමයි මෙහි පොටෑසියම්, මැග්නීසියම්, විටමින් C, විටමින් A, ෆෝලේට් වගේ ගොඩාක් පෝෂක වර්ග අන්තර්ගත වෙනවා. මේවායේ අඩංගු පොලිෆිනෝල් කියන සංයෝගයට පුළුවන්කම තියෙනවා අපේ ශරීරයේ පිළිකා සෛල විනාශ කරන්න. ඒ වගේම තමයි කිරීටක ධමනියාශ්‍රිත අවහිරතා සහ යාශ්‍රිත රෝගවලින් අපිව ආරක්ෂා කිරීමේ හැකියාව පිපිඤ්ඤාවලට තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මේ වගේ මධ්‍යම ප්‍රමාණයේ කොටස්වලට අපි ගත්ත පිපිඤ්ඤා ගෙලිය කපා ගන්න ඕනේ පොත්තත් එක්ක. ඊට පස්සේ රම්පේ, කරපිංච, සුදු ලුණු අපිට පුළුවන් අවශ්‍ය විදිහට කපා ගන්න. ඒ වගේම රතු ලුණු හෝ බිලුණු. ඒ කපාගත්ත සියල්ලමත් අපිට පුළුවන් අපේ ඇතිලියට එකතු කරගන්න. තක්කාලි ගෙඩියකුත් මෙන්න මේ විදිහට කපලා අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියාගන්නවා. දැන් අපේ ව්‍යංජනයට එකතු කරන්නේ නැහැ. ඉන්පසුව අපි මේකට ගම්බිරිස් කුඩු, තුන පහ කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, ලුණු කුඩු අවශ්‍ය පරිදි ඔබේ රස අනුව එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ වතුර කෝප්ප භාගයක් විතර එකතු කරලා මදගින්නේ මේක තැම්බෙන්න අරින්න ඕනේ. ඉතින් අපිට පුළුවන් අපේ පිපිඤ්ඤේ කිඩ්ඩීගෙන එන කම් පොල් ටිකක් ගාගෙන ඉතින් පොල් කිරි ටිකක් මිශ්‍රගෙන තියාගන්න. අතරතුර මම මතක් කරන්නම් පිපිඤ්ඤා වලින් අපිට තියෙන අනිකුත් ප්‍රයෝජන මොනවද කියලා. අධික පාරජම්බුල කිරණ, එහෙම නැත්නම් UV කිරණෙන් අපේ හැමත වෙන හානිය පිලිස්සීම් වගේ දේවල් වලට අපිට පිපිඤ්ඤා යුෂසාරය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඇස් යට ඉදීමෙන් එක ඇස් යට අවපැහැවීම සහ හැමෙල්ලා වැටීමේදී සමට කරන සත්කාරයක් විදිහට අපිට පිපිඤ්ඤා පාවිච්චි කරන්න පුළුවන්. අධික තෙල් සහිත අධික කුරුලෑ සහිත හැමතත් පිපිඤ්ඤා සාරය පාවිච්චි කිරීම තුළින් නැවුම් බවක් හා සිසිල් බවක් එකතු කරනවා. ඉතින් දැන් මේ පිපිඤ්ඤක තැම්බීගෙන එනකොට අපි ඒකට කලින් කපාගත් තක්කාලි ටික එකතු කරලා හොඳට හැදිගා ගන්න ඕන. තවත් ටිකක් වෙලා තියලා ඊට පස්සේ අපිට පුළුවන් අපි මෙලික ගත්ත පොල් කිරි ටික මේකට යොදා ගන්න. අපේ ශරීරයේ විජලනයන්ගේ ආරක්ෂා කිරීමේ හැකියාවකුත් පිපිඤ්ඤා වලට තියෙනවා. මොකද ඒකේ වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙන්නේ ජලය නිසා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවසේදී මම මගේ පිපිඤ්ඤා ව්‍යංජනය හැදුවේ. ඉතින් අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් මගේ channel එක subscribe කරලා ඉදිරියටත් මම දාන වීඩියෝ මේ විදිහට බලන්න. ඉතින් ඔයාලට පුළුවන් සිලෝ ට්‍රස්ටි ක්‍රීපාස්ට් channel එක හරහා ගිහිල්ලා මගේ කලින් වීඩියෝස් බලන්න. ඉතින් නැවත මෙවැනි වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.